බුදුර මන්ත්‍රීතුම ඇතරම මොකද උනේ? වෙච්චදී දන්නවනේ ඉතින් හැමෝම. මොකද්ද පරාජයට හේතුව වෙတဲ့? ප්‍රධාන හේතුව නම් මම නම් දකින්නේ මේ හැම එකාගේම පව් එතුමාගේ කර පිටින් ගියා. ඔබතුමා කියන්නේ එතුමාගේ අතේ කිසිම වැරද්දක් නැහැ කියන කාරණා. එතුමාගේ අතේ වැරද්දක් නැති වෙන්නත් බැහැනේ. දැන් මේ සියල්ලක්ම සිද්ධ වෙනකොට එහෙමනම් ඒ අයට විනය ක්‍රියාමාර්ග ගත්තේ නැත් ඇයි කියන ප්‍රශ්නේ තියෙනවා අපිට. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට සහාය පළ කරන්න ඔබතුමාත් ඔන්න මෙන්න නෙමෙයි හිටියේ අවසන් කාලේ. මට නම් එහෙම දෙයක් මං ගැන දැනුනේ නැහැ. ඔබතුමාට හිතෙන්නේ නැද්ද ඒ අවස්ථාවේ යම් කිසි විදියකින් සහාය පළ කිරීමට ආව නම් අද මීට වඩා හොඳ තත්ත්වයක ඉන්න තිබ්බා කියන කාරණා. මොකද්ද හොඳ? අපති දූරයක් ලබා ගැනීම හෝ යම් කිසි දෙයක්. මොකටද? ඔබතුමාගේ සුඛ විහරණේ තක. ඇයි මගේ මොකටද මට සුඛ විහරණේ? මේ අපි මහජන නියෝජිත වෙන්නේ අපේ පෞද්ගලික සුඛ විහරණය බලන්නද නැත්නම් මහජනතාවගේ සුඛ විහරණය බලන්නද? ඔබතුමා එක වතාවක් කියලා තිබ්බා ජයලලිතා ජයරාම්ට ඉන්දියාවේ ලබා දුන් තීන්දුව ලංකාවේ දිනම් කවදාවත් ඉටු වෙන්නේ නැහැ කියලා දේශපාලඥයින්ට. ඒ බොරුද මම කියලා තියෙන්නේ. එතකොට ඔබතුමා එකෙන් කියන්නේ හිටපු රජයේ හරියට නීති ක්‍රියාත්මක වුනේ නැහැ කියලා. හිටපු රජයේ නෙමෙයි මේ රජයේ ගන්නකො. වැරදි කරන අයට දඬුවම් දෙනවා එක. කො ඔබතුමා හිතන්නේ නැද්ද පහුගිය ආණ්ඩුවටත් වගකීමක් තිබ්බා කියලා නීති හරියාකාරයෙන් ඉටු කරන්න. මම නැහැ කියලා නැහැනේ. මම හැමදාම කියන්නේ ඒකයි. මහින්ද රාජපක්ෂ මහත්මයාද අගමැති අපේක්ෂකයා විය යුත්තේ නැත්නම් නිමල් සිල්වාද සිංහ මහත්මයා? දැන් මහින්ද රාජපක්ෂ මහත්මයා කියන්නේ එතුමාව අපි දැන් අත්හදා බලලා දිනවා. නායකයෙක් හැටියට. නමුත් නිමල් සිරිපාල මැතිතුමාව අත්හදා බලලා නැහැනේ. පහුගිය දවස්වල ඔබේ පක්ෂයේ නව නිලධාරි මණ්ඩලයපත් වුණා. ඔබතුමා මේ නිලධාරි මණ්ඩලය ප්‍රවේශණයට ලක් කළා තිබයි. ඔව්. මොකද්ද හේතුව? හේතුව දූෂිතයි කියන චෝදනා තියන අයත් මේ ගොඩේ ඉන්නවා. කවුද මේ දූෂිතයි කියන්නේ? මම ගැන කියන්න කැමති නැහැ. ඇයි ඔබතුමා බයක් තියනවද යම් කිසි ආකාරයෙන් මේ නම් හෙළිකිරීම? මොකටද නම් කියන්නේ? තමුන්නාන්සෙලා මට වැඩිය දැනුවත්. ඒක හොයාගන්නකො. එතකොට දැන් එක්සත් ජාතික පක්ෂයටත් බයින ඔබතුමා. නිදහස් පක්ෂයේ ප්‍රධානීන්ටත් බයින ඔබතුමා. හිතන්නේ කවුරු මේ ප්‍රධානීන් වී යුතුයි කියලාද? මොකද්ද බණිනවා කියන්නේ? නෑ ඔබතුමා විවේචනය කරනවනේ මේ ඉන්නේ දූෂිතයි කියන්නේ. මේ කැබිනට් එකේ ඉන්නේ අතිශයින් පාරිශුද්ධ වූ සුද්ධවන්තයෙක් කියනවා නම් මගේ දේශපාලනේ මං අයින්නේ. ජනාධිපතිතුමා දැන් ඉදිරියේදී නිදහස් පක්ෂයේ පැත්ත ගනී කියලා හිතනවද නැත්නම් එක්සත් ජාතික පක්ෂයේ පැත්ත ගනී කියලා හිතනවද? එතුමා ප්‍රසිද්ධිය ප්‍රකාශයක් කරන්නට ඕනේ. උ ජනාධිපති වෙන්න උදව් කරපු පක්ෂය. ඒක වෙනම කතාවක්. දැන් එතුමා අපේ සභාපති. එහෙමනම් සභාපතිකමෙන් අයින් වෙන්නට. අද න්‍යාය පත්‍රයේ තියෙන එක්සත් ජාතික පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිය කිරීම.